सुंदर लव नालिकावेन अदापि वालट पेन्वान्ने लंकावे जीवत्वेन इताम दुर्लभ पक्षी म्या सुविशेषी केनेक मुकद म्या दुर्लभ वगेम लंकावट आवेनिक पक्षियक वन निसा एक यान्ने मुलु लोकेन्म अपे मे पुंची लंकावेदि पमनाई म्याव दकगन्न पुलुवान् वेन्ने लंकावेत इतामत सीमित प्रदेश किहिपेक पमनाई म्या व्याप्त वेला इन्ने एकाई म्या मे तरम्म दकगन्न अपहासु दुर्लभ पक्षियक बवट पत् वेला तियेन्ने एहा तमाई अरंगा विनत आयुरकिन नाम श्रीलंका उरुवन तिरासिकय कियलत म्याव हंदुन्वनवा इंग्लिशी भाषावेन नाम श्रीलंका विस्लिंग ट्रस्ट कियला तमाई म्याव हंदुन्वन्ने ओयाला देन दन्नवा श्रीलंकावट आवेनिक सत्वेन्गे नमे मूलट तमाई मे श्रीलंका कियन कोटस एतुलत करला भाविता करनु लबन्ने कियला अरंगा अपिट हमुवन्ने श्रीलंकावे मध्यम कंदुकरे वनांतर तुलत ඒ වගේම නකල්ස් වනාන්තර පද්ධතියෙත් සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර කොටසෙත් පමණයි. මෙම ප්‍රදේශවලත් ඉතාමත් සීමා සහිත ව්‍යාප්තියක් තමයි මෙයාගේ දක්නට ලැබෙන්නේ. කිසිම විටක මිනිස් වාසස්ථාන ආශ්‍රයෙන් මෙයාව හමුවන්නේ නැහැ. එම වනාන්තර තුල ඇති උඩා දියපහරවල් හා උඩා දියපොකුණු ආශ්‍රිතව තමයි අපට මෙම පක්ෂියාව හමුවන්නේ. ප්‍රමාණයෙන් මෙයා අපි හොඳින්ම දන්න පොල්කිච්චෙකුගේ ශරීර ප්‍රමාණය හා සමාන වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අරංගා කියන්නේ ලස්සන කුරුල්ලෙක් නොවේ කියලා. නමුත් ලස්සන කෙසේ වුවත් ආවේනික භාවයත් දුර්ලභකමත් නිසා ලංකාවේ අපිට මෙයා ඉතාමත් වටිනා කුරුල්ලෙක් වෙනවා. හරි, අපි දැන් අහලා බලමු මේ පක්ෂියාගේ නාදය. මෙයාව දැක ගන්න ආසාවෙන් කැලි ඇවිදින කෙනෙකුට මේ නාදය අහලා තියෙන එක ඒකට උපකාරයක් වෙන්න පුළුවන්. හරි. ඔයාලා හැමෝම දන්නවනේ හෝර්න් තැන්න. ඉතින් හෝර්න් තැන්න බලන්න යන බොහොමයක් දෙනා එහෙ යන්නේ ලෝකාන්තය නැරඹීම ඉලක්ක කරගෙන. ලෝකාන්තය කියන්නේ හෝර්න් තැන්න තුල පිහිටි එක් සුන්දර ස්ථානයක් පමණයි. නමුත් මේ අරංගා ඇතුළු තවත් දුර්ලභ වටිනා පක්ෂීන්ටත් වෙනත් වටිනා සත්වයින්ටත් ඒ වගේම ලංකාවට ආවේනික හා ඉතා දුර්ලභ ශාක රසකටත් හෝර්න් තැන්න කියන්නේ හොඳ පරිසර පද්ධතියක්. ඉතින් ඔයාලා අවබෝධයෙන් හා අවධානයෙන් හෝර්න් තැන්නේ සංචාරය කරවතින් මේ අරංගා ඇතුළු තවත් වටිනා සත්වයිනුත් ඒ වගේම වටිනා ශාක හා තවත් බොහෝ දේ එහිදී ඔබට දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම හෝර්න් තැන්න තුල පිහිටි කුඩා පොකුණක් මේ පක්ෂියාගේ නමින්. ඒ කියන්නේ අරංගා පූල් නැත්නම් අරංග පොකුණ කියලත් නම් කරලා තියෙනවා. මොකද ඒ ආශ්‍රිතව බොහෝ විට මෙම පක්ෂියා හමුවන නිසා. ඉතින් මේ අරංගා වැනි වටිනා ආවේනික සත්වයින්ගේ පැවැත්ම උදෙසා ඔවුන් ජීවත් වන සංවේදී පරිසර පද්ධතීන් රැක ගැනීමට අපි සියලුම දෙනා වගකීමෙන් කටයුතු කරමු.